ලෝකයේම විවිධ ප්‍රශ්න ගැටලු එක අද වෙනකොට විවිධ තීරණ වලට වෙනස් වෙමින් තියෙන වෙලාවක මේ කොවිඩ් කියන වසංගතය අපේ ආර්ථිකයට දැවැන්ත ගැටලුවක් බවට පත් වෙලා තියෙනවාද වෙද්දි. ඉතින් හැමෝම කල්පනා කරන්න පටන් ගන්න තියෙනවා මගේ ජීවිතේට plan B එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ කියලා. ඉතින් එහෙම කල්පනා කරන ඔයාලට මේ අන්තර්ජාලය හරහා මුදල් ලිපේම කියන දේ ඇත්තක්ද මේ තුලින් ඔයාලගේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්ද කියලා මම සූදානම් ඔයාලට මේ වෙලාවේ කතා බහ කරන්න. අන්තර්ජාලය හරහා මුදල් ලිපේම මේ ගැන කතා කරද්දී මං මේ දේ කොටස් දෙකකට වෙන් කරනවා. පළවෙනි දේ තමයි with investment ඒ වගේමයි without investment මෙන්න මේ කොටස් දෙක හරහා අපිට කතා කරන්න පුළුවන්. මම මුලින්ම ඔයාලට කතා කරලා ඉන්නම් මේ without investment කියන කතන්දරය සම්බන්ධයෙන්. Without investment ගැන කතා කරද්දී මට හැකියාවක් තියෙනවා ඔයාලට මෙන්න මේ කියන දේවල් ගැන අදහසක් ලබා දෙන්න. මුලින්ම අපි බලමු ලංකාවේ මේ වෙද්දී රැල්ලක් නෙමෙයි කැරල්ලක් වෙලා තියෙන eBay dropshipping කියන මාතෘකාව ගැන කතා කරලා බලන්න. eBay කියලා කිව්වම අපි දන්නවා අද වෙනකොට ලෝකේ අලුතෙන්ම ලෝකයට එන නිෂ්පාදනය ස්ටයිල් එකක්. අපිට අද වෙනකොට නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාවක් තියෙනවා එම කාල සීමාවෙදිම මේ ඔන්ලයින් Binance එකින් platform වල නිසා. ඒ වගේමයි ඔයාලට අද වෙනකොට ලංකාවේ තොග මිලට ප්‍රොඩක්ට් එකක් මිලට ගන්නවා හා සමානව එක ප්‍රොඩක්ට් එකක් ගෙදරටම ගෙන්වා ගැනීමේ හැකියාවක් තියෙනවා මේ eBay කියන concept එක ඔස්සේ. එහෙමනම් මෙන්න මේ දේවල් හින්දා ඔයාලා eBay එකේ ප්‍රොඩක්ට් buy කරනවා. හැබැයි ඔයාලා නොදන්න දේ තමයි මේ eBay එක තුල බාණ්ඩ විකුණලා ඔයාට ආදායමක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. අන්න ඒක තමයි මේ eBay dropshipping කියලා කියන්නේ. එහෙමනම් ඔයාට මේ හරහා ආදායම් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේමයි Fiverr Odes freelancer මේ මොකද කියන්නේ? Fiverr Odes freelancer කියන සයිට් හරහා ඔයාට තියෙන හැකියාව ලෝකයට ඔයාට ලංකාවේ ඉඳලාම අලෙවි කිරීමේ හැකියාවක් තියෙනවා. ඔයාට ෆොටෝ එකක් එඩිට් කරගන්න පුළුවන් නම්, ලෝගෝ එකක් ඩිසයින් කරගන්න පුළුවන් නම්, Photoshop එහෙමත් නැත්නම් වීඩියෝ එඩිටින්ග්, page managing මෙන්න මේ වගේ ඔයාට Facebook page එකක් මැනේජ් කරන්න පුළුවන් අවකාශයක් තියෙනවා නම් ඒ උනාත් මේ තුල ඔයාට ආදායමක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. විශේෂත්වය වෙන්නේ ඔයා මේ ආදායම ලබා ගන්නේ ඩොලර්ස් වලින්. ඉතින් මෙන්න මේ නිසා මා මේ කියන දේවල් වල හැකියාවක් ඔයාට තියෙනවා නම් ඔයාට හැකියාවක් තියෙනවා මේ Fiverr Odes freelancer කියන සයිට් වලින් ආදායමක් ලබා ගන්න. එතනොත් එහාට ගිහිල්ලා YouTube channel. එහෙනම් අපි බලමු මොකද මේ YouTube channel වලින් ඔයාලට කරගන්න පුළුවන් කියලා. අද වෙනකොට TV එකකට රේඩියෝ එකකට කරන්න බැරි තරම් දෙයක් මේ YouTube channel ඔස්සේ නිර්මාණය වෙමින් යනවා. ඒ ඔස්සේ කතා කරද්දී brand name නිර්මාණය කියන එක අපි අනිවාර්යෙන්ම කතා බහ කරන්න ඕනේ. ලකයි සිකයි කිව්වොත්, ජනප්‍රියයි කිව්වොත්, වාස්ති කිව්වොත්, චනුක්ස් ප්‍රෝ කිව්වොත්, SLG කිව්වොත් මේ හැමෝම ඔයාලා අද වෙනකොට දන්නේ මේ YouTube channel කියන concept එක ඔස්සේ. එහෙමනම් ඔයාලට පුළුවන් හෙට දවසේ YouTube channel එකක් ආරම්භ කරලා ඉවරලා මෙන්න මේ YouTube channel එකෙන් ආදායමක් ලබා ගන්න. කොහොමද මේ දේ කරන්නේ? ඔයාට පුළුවන් ඔයාගේ YouTube channel එකේ subscribe 1000ක් සහ watch hours 4000ක් සම්පූර්ණ කරගන්න පුළුවන් නම් ඔයාට හැකියාවක් තියෙනවා මේ YouTube channel එකක් හරහා ආදායමක් ලබා ගන්න. එහෙමනම් මම ඊළඟට කතා කරනවා මේ apps making සම්බන්ධයෙන්. apps making කියන්නේ මොකද්ද? ඔයාට හැකියාවක් තියෙනවා නම් Play Store එකට app එකක් නිර්මාණය කරන්න. මේ app එක නිර්මාණය කරාට පස්සේ use කරන වාරයක් පාසා ඔයාට ආදායම් ලැබෙන ක්‍රමවේදයක් තමයි apps making කියලා කියන්නේ. ඉතින් මම මෙන්න මේ කොටස ගැන කතා කරද්දී ඔයාලට හිතෙන්නේ නැති අනේ මට මේකට හැකියාවක් තියෙන්න ඕනේ. ඒ වගේමයි මේ තුල සාර්ථක වෙන්න කාල සීමාවක් යනවා කියලා. ඔව් ඇත්ත. එහෙමනම් මම කතා කරන්නම් මේ with investment මොනවද අපිට ආදායමක් ලබා ගන්න පුළුවන් ක්‍රමවේද කියලා. with investment ආදායමක් ලබා ගැනීමේ ක්‍රමවේද ගැන කතා කරද්දී මම මුලින්ම කතා කරන්නේ මේ ads click කියන concept එක. එහෙමනම් මේ ads click කියන concept එකේදී ඔයාට ආදායමක් ලබා ගන්න පුළුවන් ප්‍රභවයන් රසක් තිබ්බා. නමුත් අද වෙනකොට ලෝකේ සාර්ථකයි කියලා කියන්න පුළුවන් ආයතනයක් නැහැ. ඒක නිසා ඉදිරියේදී මම ඔයාලට දැනුම් දෙන්නම් ඒ වගේ සාර්ථක ආයතනයකින් ඇඩ්ස් ක්ලික් කරලා ඔයාලට ආදායම ලබා ගන්න පුළුවන් නම්. ඊළඟට මට ඔයාලට කියලා දෙන්න පුළුවන් මේ forex trading කියන දේ සම්බන්ධයෙන්. මොකද්ද මේ forex trading කියලා කියන්නේ? ඩොලර්, යුරෝ, යුවාන්, යෙන් මෙන්න මේ වගේ ලෝකේ තියෙන ඕනම මුදල් ඒකකයන් දෙකක් අතර ඉදිරියේදී සිදුවන වෙනස ඔයාලට හරියට තීරණය කරන්න පුළුවන් නම් ඒ වගේමයි
ඔයාට ලෝකෙ තියෙන වත්කම් බොරතෙල් රත්රන් වැනි වත්කම් වලට ඉදිරියේදී මොකද සිද්ධ වෙන්නේ කියලා ඔයාට හරියට තීරණය කරන්න පුළුවන් නම් ඔයාට හැකියාවක් තියෙනවා මේ තුලින් ආදායමක් ලබා ගන්න. එහෙමනම් අපි අද දවසේ කතා කරන්න යන්නේ මම ඔයාට මේ පණිවිඩ රැසම ගේන්න යන්නේ crypto trading එහෙම නැත්නම් cryptocurrency කියන field එක සම්බන්ධයෙන්. එහෙමනම් අපි බලමු මේ cryptocurrency කියන field එකේ history එකේ ඉඳලා මොකද්ද මේ cryptocurrency කියන්නේ කොහොමද මේක ලෝකයට ආවේ සහ ඔයාලට කොහොමද මේ තුලින් ආදායමක් ලබා ගන්න පුළුවන් කියලා. cryptocurrency ගැන කතා කරද්දී අපි ඔයාලට cryptocurrency වල history එකේ ඉඳලා මේ වෙලාවේ අයිඩියා දෙන්න සූදානම්. එහෙමනම් මේ cryptocurrency කියන සංකල්පය ලෝකෙට එන්නේ මීට වසර අවුරුදු 40කටත් පෙර 1980 අවුරුද්දේදී ලෝකෙට මේ අයිඩියා එක එනවා. මේ අයිඩියා එක එන්න මූලික වෙන්නේ ලෝකෙ තියෙනවා රටක් තවත් රටක් අතර ගනුදෙනු කරද්දී විවිධ ගැටලු පැන නගිනවා. උදාහරණයක් ඉදිරියට ගත්තොත් අද ලංකාවෙන් පිටරට වෙබ්සයිට්ස් වලට කාඩ් පේමන්ට් කරන්න බැරි තත්ත්වයක් ලැබිලා තියෙනවා. ඒ වගේමයි එදා ගත්තොත් එහෙම ලංකාවේ කෙනෙක් පිටරට ගිහිල්ලා සේවය කරනවා නම් ඒ කෙනාගේ වේතනය ලංකාවට එන්න වෙස්ටර්න් යුනියන් හරහා හෝ වෙනත් ක්‍රමවේදයකට දවස් 15ක් 30ක් වගේ කාල සීමාවක් ගත වෙන්න ගතවීමක් තිබුණා. එහෙමනම් මෙන්න මේවට සොලියුෂන් එකක් නැද්ද කියලා ලෝක මිනිස්සු හොයන්න ගත්තා. මෙන්න මේ ලෝක මිනිස්සු මේ වගේ රිසර්ච් කරන අතරතුරේ ඩේවිඩ් චොම් කියන පුද්ගලයා අදහසක් ඉදිරිපත් කරනවා ලෝකයේ සිදුවන මේ ගනුදෙනු ස්මූත්ව කරගෙන යන්න නම් අනිවාර්යයෙන්ම ලෝකයටම පොදු වූ එක මුදල් ඒකකයක් තියෙන්න ඕනේ. මේ මුදල් ඒකකය අන්තර්ජාලය හරහා හුවමාරු කරන්න පුළුවන් වෙන විදිහේ ඩිජිටල් මුදල් ඒකකයක් වෙන්න ඕනේ කියලා. මෙයා මේ අදහස ඉදිරිපත් කරලා මේක ඇඳලා පෙන්නනවා ක්‍රිප්ටෝග්‍රැෆි කියන ග්‍රැෆික් තාක්ෂණයෙන්. එහෙමනම් ක්‍රිප්ටෝග්‍රැෆි තාක්ෂණයෙන් නිර්මාණය වුණ ඩිජිටල් කරන්සි එක නිසා මේක හඳුන්වන්න පටන් ගන්නවා ක්‍රිප්ටෝ කරන්සි කියලා. එහෙමනම් මෙන්න මේ විදිහට තමයි ලෝකයට ක්‍රිප්ටෝ කරන්සි කියන සංකල්පය මුලින්ම එන්නේ. එහෙමනම් මේ ක්‍රිප්ටෝ කරන්සි මේ විදිහට ලෝකයට සංකල්පයක් විදිහට ආවට මේ ඩේවිඩ් චොම් නිර්මාණය කරන කොයින් එක ෆේල් වෙනවා. ඒකට හේතුව තමයි මේ කොයින් එකේ රීකොපි කිරීමේ හැකියාවක් තියෙනවා. මොකද්ද මේ රීකොපි කරනවා කියලා කියන්නේ? ඩේවිඩ් චොම් නිර්මාණය කරපු කොයින් එක තවත් කෙනෙකුට ඒ විදිහටම නිර්මාණය කරලා අන්තර්ජාලයට මුසු කරන්න හැකියාවක් තිබුණා. ඉතින් මේක නිසා මේ කොයින් එක ෆේල් වුණා. දිගින් දිගටම ෆේල් වුණාත් ලෝකේ රිසර්ච් කරන කට්ටිය මේ පිළිබඳව තව තවත් හොයන්න පටන් ගත්තා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට 2008 අවුරුද්දේ සතෝෂි නකමෝටෝ කියන පුද්ගලයා විසින් රිසර්ච් පේපර් එකක් පබ්ලිෂ් කරනවා බිට්කොයින් කියන කොයින් එක සම්බන්ධයෙන්. එහෙනම් ඔයාලට මේ බිට්කොයින් එක ලෝකෙම වෙනස් කරපු හැටි මෙතන ඉඳන් මම ඔයාලට කියන්න සූදානම්. බිට්කොයින් මෙන්න මේ බිට්කොයින් සම්බන්ධයෙන් කතා කරද්දී ලෝකයට 2008 අවුරුද්දේ බිට්කොයින් එකක් එන්නේ ඩොලර් ශත 0.02ක් වගේ අගයකට. හැබැයි අද මේ ඔයා සහ මම මේ කතා කරන අවස්ථාව වෙනකොට බිට්කොයින් එකක වටිනාකම ඩොලර් 40,000කට ආසන්න ප්‍රමාණයකට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් නම් 180ක මිලකට ගිහිලා තියෙනවා. හැබැයි එදා රුපියල් 10ක් ඔයා අතේ තිබ්බනම් බිට්කොයින් නම් මිලට ගැනීමේ හැකියාව තිබුණ කොයින් එකක් තමයි මේ අද වෙනකොට මේ තරම් මිලකට ගිහිලා තියෙන්නේ. එහෙමනම් අපි හැමෝම දන්න කොයින් එකක් තමයි ඩොලර් කියලා කියන්නේ යුරෝ කියලා කියන්නේ. මෙන්න මේ ඩොලර් එකක් එදා අපි බලනකොට ඩොලර් එකක් රුපියල් 65කට වගේ තිබ්බේ. අද අපි බලනකොට රුපියල් 180ක් වගේ මිලකට මේක වැඩි වෙලා තියෙනවා. හැබැයි ඔයා සහ මම නොදන්න මේ බිට්කොයින් එක අද වෙනකොට රුපියල් 180කට ගිහින් තියෙනවා. මොකද්ද මේකට හේතුව? මං කියන්නම් මේකට එකම හේතුව තමයි මේක ඩීසෙන්ට්‍රලයිස් කොයින් එකක් වීම. මොකද්ද මේ ඩීසෙන්ට්‍රලයිස් කොයින් එකක් කියලා කියන්නේ? දැන් අපේ රටේ මුදල් ඒකකයේ ගත්තොත් එහෙම අපේ රටේ මුදල් ඒකකයේ නියාමනය කරන ආයතනයක් තියෙනවා. ඒකට අපි කියනවා ශ්‍රී ලංකා මහ බැංකුව කියලා. ශ්‍රී ලංකා මහ බැංකුවට පුළුවන් මුදල් බර්න් කරන්න පුළුවන්, මුදල් ප්‍රින්ට් කරන්න පුළුවන්. මෙන්න මේ ක්‍රම දෙක හරහා මුදලේ සැපයම පාලනය කරලා එයාලා මුදලේ අවප්‍රමාණය ක්ෂය වීම අඩු කරගන්නවා. ඒ හරහා එයාලා මුදල ස්ථාවරව පවත්වාගෙන යනවා. හැබැයි බිට්කොයින් කියන්නේ නියාමනය කරන ආයතනයක් නැති තැන. එහෙමනම් බිට්කොයින් වල එකම මිල තීරකය වෙන්නේ ඉල්ලුම සහ සැපයම කියන සාධක දෙක. ඉල්ලුම වැඩි වෙනවා නම් අනිවාර්යෙන් මිල ඉහළ යනවා. සැපයම වැඩි වෙනවා නම් මාකට් එකට එන අනිවාර්යෙන් මිල පහළ යන්න පුළුවන්. මෙන්න මේ කන්සෙප්ට් එක ඔස්සේ තමයි මිල තීරණය වෙන්නේ. මම කිව්වා ඔයාලට බිට්කොයින් එකක්
රුපියල් ලක්ෂ 80ක් කියලා. එහෙමනම් අපි ගනුදෙනුවක් කරනවා නම් රුපියල් ලක්ෂ 80කවත් ගනුදෙනුවක් කරන්න ඕනේ. එහෙම අවශ්‍ය නැහැ. අද වෙනකොට මේකට සොලියුෂන් එකක් තියෙනවා. බිට්කොයින් එක කුඩාම කොටස් එකකට කැඩීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ කුඩාම කොටස් එකක අපි හඳුන්වනවා සතෝෂි එකක් කියලා. එහෙමනම් මේක හොයාගත්ත සතෝෂි නකමෝටෝට ගෞරවයක් විදිහට මේකේ කුඩාම කොටස් එකකේ සෙට් එකක් එහෙම නැත්නම් සතෝෂි එකක් කියලා හඳුන්වන්න පටන් ගන්න තියෙනවා. මෙන්න මේ බිට්කොයින් ලෝකේ තියෙන මුලම උපරිම ප්‍රමාණයක් තියෙනවා. ඒක තමයි මිලියන 21ක්. මේ මිලියන 21මත් එකවර ලෝකයට නිකුත් කරලා නැහැ. මේකෙන් 60% වගේ කොටසක් තමයි ලෝකයට නිකුත් කරලා තියෙන්නේ. ඒකට හේතුව තමයි මේකේ නියාමනය කරන ආයතනයක් නැතුණාට ක්‍රියාවලියක් එහෙම නැත්නම් process එකක් තියෙනවා මේ බිට්කොයින් වල. එහෙමනම් මෙන්න මේ ක්‍රියාවලියට දායක වෙන කට්ටියට අපි කියනවා මයිනස්ලා කියලා. මෙන්න මේ මයිනස්ලාට ගෙවීම් කටයුතු කරන්න මයිනින් fee එකක් විදිහට බිට්කොයින් ලෝකයට අලුතින් සිස්ටම් එකෙන් නිකුත් වෙමින් තියෙනවා. ඉතින් අන්න ඒක නිසා මයිනින් fee එකක් විදිහට ගෙවීම් කටයුතු කරන්න 2140 අවුරුද්ද වෙනකම් කොටසක් වෙන් කරලා මේ සිස්ටම් එකේම තියෙනවා. ඒක නිසා තමයි මේ 160 කොටසක් විතරක් නිකුත් කරලා තියෙන්නේ. ඒ වගේමයි මේ බිට්කොයින් මම කිව්වා කොපි කරන්න බැරි තාක්ෂණයෙන් ලෝකෙට ආපු පළවෙනි කොයින් එක කියලා. මේ තාක්ෂණය තමයි අපි කියන්නේ බ්ලොක් චේන් ටෙක්නොලොජි කියලා. එහෙමනම් අපි බලමු මේ බ්ලොක් චේන් ටෙක්නොලොජි එක හරහා කොහොමද ලෝකේ වෙනස් වුනේ සහ ඉදිරියේදී අපි බලමු මේ බ්ලොක් චේන් කියන ටෙක්නොලොජි එකෙන් ලෝකේ මිනිස්සු කොයිතරම් දුරට වැඩ ගන්නවද කියන එක ගැන. මොකද ලෝකෙ තියෙන දියුණුම තාක්ෂණයක් තමයි අද වෙනකොට මේ බ්ලොක් චේන් කියන ටෙක්නොලොජි කියලා කියන්නේ. ඒ වගේමයි බිට්කොයින් වල තියෙන සුවිශේෂීම කාරණය කියලා කියන්නේ ඉන්ෆ්ලේෂන් එකට පිළියමක්, එහෙමත් නැත්නම් උද්දමනය පාලනයට හේතුවක් කියලා කියනවා. එහෙනම් මෙන්න මේ chart එක දිහා බැලුවම ඔයාලට පේනවා ඇති මේකේ තියෙන්නේ ලෝකේ තියෙන fiat currency සහ බිට්කොයින් වල කොයි වගේ නැක්මක් සහ බැස්මක්ද තියෙන්නේ කියලා. උදාහරණයක් විදිහට අපි මෙහෙම කතා කරමුකෝ. ලංකාවේ මුදල් එකකේ ගත්තොත් එහෙම ඔයාලා නිකමට අහලා බලන්න ඔයාගේ අම්මගෙන් තාත්තගෙන් අම්මේ තාත්තේ ඔයාලා දළදා මාලිගාවේ පෙරහැර බලන්න ගිහින් තියෙනවද ඒ කාලේ කොයි වගේ මුදලක් වියදම් වුණාද කියලා. එහෙමනම් අම්මලා තාත්තලා කියයි ඔව් පුතේ අපි ගිහින් තියෙනවා අපිට මේ දළදා මාලිගාවේ පෙරහැර බලලා කාලා බීලා ඔක්කොම කරලා ගෙදර එන්න රුපියල් 2ක් රුපියල් 3ක් වියදම් වුණා කියලා. හැබැයි අද වෙනකොට මේ වැඩේම කරන්න රුපියල් 1000ක් 2000ක් 5000ක් 10000ක් වියදම් වෙන්න පුළුවන්. එහෙමනම් කාලෙන් කාලෙට මුදලට ඇති මිලට ගැනීමේ හැකියාව අඩු වෙලා තමයි තියෙන්නේ. නමුත් බිට්කොයින් එදා පළවෙනි ඕඩර් එක විදිහට සිද්ධ වෙලා තියෙන්නේ පීට්සා ඕඩර් එකක්. මේ පීට්සා ඕඩර් එකට බිට්කොයින් 10000ක් පේ කරලා තියෙනවා. මෙන්න මේ බිට්කොයින් 10000ක් පේ කරපු පළවෙනි ඕඩර් එක අද වෙනකොට කොයි වගේ තැනකට ගිහිල්ලාද? අද වෙනකොට එක බිට්කොයින් එකකින් ප්‍රියස් එකක් එහෙම නැත්නම් ඊටත් වඩා වැඩිවත් කමක් අපිට මිලට ගැනීමේ හැකියාවල් ලැබිලා තියෙනවා. හොඳයි. එහෙමනම් මං ඔයාලව තවත් ඉස්සරහට එක්කන් ගිහිල්ලා මෙන්න මේ වගේ කතන්දරයක් කියන්නම්. ලෝකෙ මිනිස්සුන්ගේ විශ්වාසයක් තියෙනවා මේ ලෝකෙ තියෙන හොඳ කම්පැනි වල ආයෝජනය කරොත් එහෙම අපිට දැවැන්ත ආදායමක් ලබා ගන්න පුළුවන් කියලා. ඉතින් මම මේ දක්වලා තියෙන්නේ අන්න ඒ සම්බන්ධයෙන් ඔයාලට දත්තයන් කීපයක්. ලෝකෙ තියෙන හොඳම කම්පැනි වලින් හොඳම කම්පැනි දෙකක් තමයි මේ Apple සමාගම, ඒ වගේම Amazon කියන සමාගම. එහෙමනම් මෙන්න මේ සමාගම් වල ඔයා 2010 අවුරුද්දේ ඩොලර් 1000ක් ආයෝජනය කරා නම් ඔයාට අද වෙනකොට කොයි වගේ ආදායමක් ලබා ගන්න පුළුවන්ද කියන එක තමයි මේකේ දක්වලා තියෙන්නේ. එහෙමනම් අපි මුලින්ම බලමු මේ Apple කියන සමාගමේ ඔයා එදා ආයෝජනය කරලා තිබ්බනම් මේ ඩොලර් 1000 2010 අවුරුද්දේ ඉඳලා 2020 අවුරුද්ද වෙනකොට ඔයාට ලබා ගන්න පුළුවන් වෙන ඉන්කම් එක ඩොලර් 1000 වෙනුවෙන් ඩොලර් 12350. එහෙමනම් ඔයාට ආයෝජනය කරපු මුදල වගේ 12 ගුණයක ලාභයක් මේ වසර 10 තුළදී ලබා ගන්න හැකියාව කියලා තියෙනවා. ඒ වගේමයි Amazon මීට පෙර ලෝකයට පොංක එකේ දනවතා ජෙෆ් බෙසෝස්ගේ කම්පැනි එකේ ඔයාලා ආයෝජනය කරලා තිබ්බනම් ඔයාට මේ වසර 10 තුළ ඩොලර් 1000 වෙනුවට ඩොලර් 25000ක් ලබා ගැනීමේ හැකියාවක් ලැබිලා තියෙනවා. ඔයා ආයෝජනය කරපු මුදල වගේ 25 ගුණයක්. හැබැයි ඔයා 2010 අවුරුද්දේ මේ මුදල බිට්කොයින් වල ආයෝජනය කරලා තිබ්බනම් ඔයාට අද වෙනකොට ඒ වෙනුවෙන් ලබා ගන්න පුළුවන් වුණ රිටර්න් එක තමයි ඩොලර් 3,91,00,000. ඒ වගේමයි මේ මුදල් සඳහන් කරලා තියෙන්නේ බිට්කොයින් එකේ 11,000 තියෙද්දී. අද මේ වෙලාවෙද්දී බිට්කොයින් එක 40,000ට ආසන්න මුදලකට ගිහින් තියෙනවා. එහෙනම් මේ මුදල වගේ 3 ගුණයක මිල වැඩිවීමක් මෙතන තියෙනවා. ඒ කියන්නේ ඩොලර් කෝටි 10ක ආදායමක් ඩොලර් 1000ක් වෙනුවෙන් ඔයාට මේ වසර 10 තුළදී රිටර්න් එකක් විදිහට ලබා ගන්න හැකියාවක් ලැබිලා තියෙනවා. අපි කියමුකෝ අපිට ඩොලර් 1000ක් ආයෝජනය කරන්න බැරි වුණා කියලා.
පුංචි රුපියල් 1000ක් අපිට ආයෝජනය කරන්න තිබ්බනේ 2010 අවුරුද්දේ. එහෙමනම් ඒ රුපියල් 1000 වෙනුවෙන් ඔයාට ලබා ගන්න හැකි වෙන රිටර්න් එක තමයි රුපියල් කෝටි 10ක්. එහෙනම් මෙන්න මේ වගේ වර්ධන වේගයක් තියෙන ෆීල්ඩ් එකක් තමයි මේ ක්‍රිප්ටෝ කරන්සි කියලා කියන්නේ. එහෙමනම් ඔයාලට හැකියාවක් තියෙනවා මේ ශාස්ත්‍රය ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න මේ ඉදිරි දැනුවත් කිරීම තුලින්. එහෙමනම් අපි බලමු ලෝකය ඇයි මේ තරම් ක්‍රිප්ටෝ කරන්සි වැළඳගත්තේ කියලා. ඒ ගැන කතා කරද්දී පළවෙනියට මම පෙන්නන්නම් ටෙස්ලා කියන ආයතනය අද වෙද්දී ක්‍රිප්ටෝ කරන්සි වලින් පේ කරලා තමන්ගේ වාහනයක් මිලට ගැනීමේ හැකියාව ලබා දීලා තියෙනවා. ඒ වගේමයි මැක්ඩොනල්ඩ්ස්. මැක්ඩොනල්ඩ්ස් ආයතනය අද වෙනකොට එයාලගේ ආහාර ඇනවුම් ලබා ගැනීම සඳහා බිට්කොයින් වලින් පේ කිරීමේ හැකියාව ලබා දීලා තියෙනවා. තවත් අපි කතා කරලා බැලුවොත් මේ ESPN කියන ආයතනේ ඔයාලා දන්නවා මේ ESPN කියන ආයතනේ ESPN ආයතනේ ගේමින් ප්ලැට්ෆෝම් එකට ගෙවීම් කටයුතු කරන්න එයාලා ඇක්සෙප්ට් කරලා තියෙනවා අද වෙනකොට බිට්කොයින්. ඒ වගේමයි ලෝකේ බිට්කොයින් ටෙලර් මැෂින් තියෙනවා. ක්‍රිප්ටෝ කරන්සි ටෙලර් මැෂින් තියෙනවා. මෙන්න මේ ටෙලර් මැෂින් 9000කට අධික ප්‍රමාණයක් ලෝකේ තියෙනවා. මෙන්න මේ ක්‍රිප්ටෝ ටෙලර් මැෂින් එකක් ළඟට ගියොත් ඔයාට ක්‍රිප්ටෝ දීලා මුදල් ලබා ගන්න වගේම මුදල් දීලා ක්‍රිප්ටෝ මිලට ගැනීමේ හැකියාවත් ලැබිලා තියෙනවා. එතනින් එහාට ගියාම මේ ඩොමිනෝස් ආයතනය අද වෙනකොට වර්කර්ස්ලාට පේමන්ට් කරන්නත් ක්‍රිප්ටෝ කරන්සි ඇක්සෙප්ට් කරලා තියෙනවා. ඉතින් ඔයාලට තේරෙනවා ඇති ලෝකෙ මිනිස්සු කොයි වගේ තැනකට මේ ගමන් කරනවද කියලා. අපි යන් තවත් චුට්ටක් එහාට තව ටිකක් එහාට ගිහලා කතා කරාම ලෝකෙ හොඳම ගෙවීම් කටයුතු කරන්න පුළුවන් ප්ලැට්ෆෝම් විදියට අපි දන්නවා PayPal වගේම Visa කියන ආයතන. එහෙනම් PayPal Visa කියන ආයතන දෙකම අද වෙනකොට මේ ක්‍රිප්ටෝ කරන්සි බයින් ඇන්ඩ් සෙලින් කරන්න ඇක්සෙප්ට් කරලා තියෙනවා. ඉතින් මේ වැඩ කටයුතුත් එක්ක ලෝකෙ ලොකු පිබිදීමක් අද වෙනකොට ඇති වෙලා තියෙනවා. ඒ වගේමයි Citibank, Swiss Bank මෙන්න මේ සියල්ල අද වෙනකොට ක්‍රිප්ටෝ කරන්සි හරහා ආයෝජන අවස්ථා ඔයාලට ලබා දීලා තියෙනවා. ආයෝජනය කිරීමේ හැකියාවක් ලබා ගැනීමට. ඉතින් මේ ලෝකය අද වෙනකොට අඩියෙන් අඩිය මේ ක්‍රිප්ටෝ කරන්සි එක්ක දැවැන්ත ගමනක් යන බවයි අපිට ඔයාට කියන්න පුළුවන්. මම තවත් ටිකක් එහාට ගිහිල්ලා ඔයාලට මෙන්න මේ වගේ කරුණු ටිකක් දෙන්නම්. මේ ඉන්නේ එකොන් කියන ගායකයා. මේ එකොන් කියන ගායකයා විශ්වාස කරනවා අප්‍රිකාවේ දිලිඳු බව නැති කරන්න නම් අනිවාර්යෙන් ඩිජිටල් පේමන්ට් ප්‍රොසස් එකක් අප්‍රිකාවට එන්න ඕනි කියලා. මේ වෙනුවෙන් ඔහු නිර්මාණය කරනවා එකොන් සිටි කියන ප්‍රොජෙක්ට් එක. ඒ වෙනුවෙන් එකොන් කියලා ක්‍රිප්ටෝ කරන්සි එකක් නිර්මාණය කරන්න සූදානම් වෙනවා. ඒ වගේම බ්‍රසීල් කියන රාජ්‍යය තවත් වසර දෙකකින් නැෂනල් ක්‍රිප්ටෝ කරන්සි එකක් නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා එයාලගේ සෙන්ට්‍රල් බැංක් එක හරහා. ඒ වගේමයි Yahoo Finance කියන කම්පැනි එක එයාලගේ පේමන්ට් ප්ලැට්ෆෝම් එකට ක්‍රිප්ටෝ කරන්සි වලින් පේමන්ට් කරන්න පුළුවන් තැන විදිහට එයාගේ සිස්ටම් එක අප්ඩේට් කරා. ඒ වගේමයි ඔයාලා හොංකොං කියන රාජ්‍ය දන්නවා. මෙන්න මේ හොංකොං වල පොදු ප්‍රවාහන සේවය තුළ මෙන්න මේ විදිහට තමයි බිට්කොයින් සම්බන්ධයෙන් දැනුවත් කිරීම කරලා තියෙන්නේ. තවත් එහාට ගියාම බිට්කොයින් සහ ටෙස්ලා කියන්නේ පසුගිය අවුරුද්දේ පොපියුලම බ්‍රෑන්ඩ් නේම් දෙකක් බවට පත්වෙච්ච බ්‍රෑන්ඩ් නේම් දෙකක්. ඒ වගේමයි චීනයේ ප්‍රධාන පුවත් ශීර්ෂයේ විදිහට මේ බිට්කොයින් සම්බන්ධයෙන් ගිය අවස්ථාව තමයි ඔයාලට මේ බලා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ. එහෙමනම් මේ බිට්කොයින් අද වෙනකොට ලෝකය පුරා මේ විදිහට දැවැන්ත රැල්ලක් බවට පත් වෙලා අවසානයි. එහෙමනම් අපි කතා කරලා බලමු මේ බිට්කොයින් ඇතුළු ක්‍රිප්ටෝ කරන්සි ලෝකයේ රටවල් කොයි විදිහටද බාර ගන්න තියෙන්නේ කියලා. ලෝකයේ රටවල් කොයි විදිහටද ක්‍රිප්ටෝ සම්බන්ධයෙන් එකතු වෙලා ඉන්නේ කියලා අපි චුට්ටක් කතා කරලා බලමු. මේ තියෙන්නේ චීනය අද වෙනකොට එයාලගේ යුවාන් කියන කොයින් එක ඩිජිටල් යුවාන් එකක් බවට පත් කරන්න සියලු වැඩ කටයුතු සිදු කරලා අවසන්. ඉතින් ලෝකයේ තියෙන හොඳම ගනුදෙනු වෙන රටවල් වලින් එකක් තමයි මේ චීනය කියන්නේ. ඔවුන් යුවාන් කියන කොයින් එක ඩිජිටල් යුවාන් එකක් බවට පත් කරන්න සියලු කටයුතු සූදානම් කරගෙන යනවා. ඒ වගේමයි ජපානය ක්‍රිප්ටෝ ඇක්සෙප්ට් කරා, ජර්මනිය ක්‍රිප්ටෝ ඇක්සෙප්ට් කරා. ඒ වගේමයි රුසියාවල මේ වෙනකොට ක්‍රිප්ටෝ ලෝන්ස් දෙන්න පටන් අරන් තියෙනවා. ඒ වගේමයි US ඩොලර් එක ඩිජිටල් ඩොලර් එකක් බවට පත් කරන්න මේ වෙනකොට සියලු කටයුතු සූදානම් කරගෙන යනවා. නමුත් මේකේ සාකච්ඡාව ආරම්භ කරේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිතුමා ඉන්න කාලේ. අපි බලමු අලුත් ජනාධිපති ජෝ බයිඩන් කොයි වගේ තීරණයක් මේකට ගයිද කියලා. අපි ඒ සම්බන්ධයෙන් අවධානයකින් පසුවෙමු. ඉදිරියේදී ලෝකය වෙනස් කරන්න ගොඩක්ම මේ දේවල් ඉවහල් වෙයි. ඉතින් ඔයාලට මේ දේවල් ගැන කතා කරද්දී හිතෙන්න පුළුවන් ශ්‍රී ලංකාව මේකට තාම එකතු වෙලා නැද්ද, ශ්‍රී ලංකාවේ කොයි වගේ වපසරියක්ද තියෙන්නේ කියලා. එහෙමනම් ශ්‍රී ලංකාවත් මේ වෙද්දී මේ වැඩ කටයුතු ටික ඉටු කරන් යන්න සූදානමින් ඉන්නවා. ඉතින් අන්න ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව තුල කතාබහ වෙච්ච මෙන්න මේ වීඩියෝ එක මම ඔයාලට පෙන්නලා ඉන්නම්. ඒවට අවශ්‍ය සම්පාදක පනවල බෑ. ඒ වගේම මේ දේශීය
ආර්ථිකය ගොඩනගනවයි කියලා මේ රටේ මේ දරුවන්ට මැටිවලින් කැට හදලා කැටවලට ඉතුරු කරන්න පුරුදු කරන්න කතා කරනවා වගේ විහිළුවක් නෑ. අද ලෝකේ තියෙන 70 දශකයේ නෙවෙයි කැටවලට සල්ලි එකතු කරන, අද තියෙන්නේ බිට්කොයින් යුගයක්, ක්‍රිප්ටෝකරන්සි යුගයක්. ඒ ක්‍රිප්ටෝකරන්සි යුගයේදී බිට්කොයින් යුගයේදී මේ කැටවලට සල්ලි එක්කහු කරන්න මැටිඅමි ටිකක් හදන එක නෙවෙයි කරන්න ඕනේ. ඒ නව යුගයට, ඒ තාක්ෂණ යුගයට ගෙනියන්න පුළුවන් රටක් හදන්න කරයි අවශ්‍ය වෙන්නේ. අපි ලෝකයේ ප්‍රධාන ආර්ථික වාණිජ කේන්ද්‍රස්ථානය බලපත් වෙනවා. ඒ වගේම පැහැදිලිව කියන ලෝකයේ අලුත් කරන්සි විනාඩියක් දෙන්න තෝරන්නේ. ලෝකයේ අලුත් කරන්සි ද ක්‍රිප්ටෝ කියයි බිට්කොයින් කියලා තියෙනවා, ක්‍රිප්ටෝ කියලා තියෙනවා. දැන් මේවා එක්ස්චේන්ජ් අපි ලංකාවට ගේන්නවා. අපි පැහැදිලිව කියනවා ලෝකයේ නූතන ගනුදෙනු කරන ක්‍රමවේදයන් අපි පෝෂිතයකට ගේනවා. ඒකට ක්‍රිප්ටෝ බිට්කොයින් එක්ස්චේන්ජ් අපි දෙන්න කටයුතු කරනවා සභාපතිතුමනි. ඒ තුළ අපිට පුළුවන් අලුත් පරම්පරාවක් අනාගත පරම්පරාවක්. එහෙමනම් ඔයාලට පැහැදිලි ඇති ලංකාව ඉදිරියේ ගමන් කරන්නේ කොයි වගේ තැනකට කියලා. ඔයාලට මේ තාක්ෂණයන් ශ්‍රී ලංකාවට එකතු වෙනකොට මේ තුල හොඳ දැනුවත් භාවයක් ලබාගෙන තියෙනවා කියන්නේ ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න හොඳ පිටුවහලක් වෙයි මේ ක්‍රිප්ටෝ කරන්සි ගැන හොඳ දැනුමක් ලබාගෙන තිබීම. එහෙමනම් තවත් පොඩ්ඩක් එහාට ගිහිල්ලා කතා කරොත් මම ඔයාලට කිව්වා මේ ක්‍රිප්ටෝ කරන්සි කොපි කරන්න බැරි තාක්ෂණයකින් ආවේ මේ බ්ලොක් චේන් කියන ටෙක්නොලොජි එක ඔස්සේ කියලා. එහෙමනම් මේ බ්ලොක් චේන් කියන ටෙක්නොලොජි එක යූස් කරන ආයතන මොනවද කියලා අපි පොඩ්ඩක් හොයලා බලමු. දත්ත ගබඩා කිරීම සඳහා යොදා ගන්න මේ බ්ලොක් චේන් කියන ටෙක්නොලොජි එක යූස් කරපු ආයතන අතරේ පළමු ආයතනෙ විදිහට මම ඔයාලට පෙන්නන්නේ මේ බෝයිං කියන ආයතනය. ඔයාලා දන්නවා ලෝකෙ මගී ප්‍රවාහන ගුවන් යානා නිර්මාණය කිරීමේ අංක එක ස්ථානයේ හිමි වෙන්නේ මේ බෝයිං කියන ගුවන් යානා නිර්මාණය කරන ආයතනයට. ඔවුන් අද වෙනකොට යූස් කරන්නේ මේ බ්ලොක් චේන් කියන ටෙක්නොලොජි එක. ඒ වගේමයි US Air Force අද වෙනකොට යූස් කරන්නේ බ්ලොක් චේන්. ඒ වගේමයි ලෝකයේ වගේම සක්කොළම ජයගත් ආයතනය කියලා අපි සඳහන් කරනවා ලෝකයේ දැවැන්තම අති නවීනතම තාක්ෂණයන් තියෙන තැනක් කියලා අපි විශ්වාස කරනවා NASA කියන ආයතනය. එහෙනම් NASA අද වෙනකොට යූස් කරන්නේ බ්ලොක් චේන් කියන ටෙක්නොලොජි එක. එතනත් එහාට ගියාම Nokia අද වෙනකොට යූස් කරනවා මේ බ්ලොක් චේන් කියන ටෙක්නොලොජි එක. වගේම චීනය තමන්ගේ ව්‍යාපාරිකයන්ට ආරාධනා කළා එන්න බ්ලොක් චේන් හරහා ලොකු දෙයක් ඔයාලට කරගන්න පුළුවන්. ඒ නිසා බ්ලොක් චේන් වලට එකතු වෙන්න කියලා මෙයාලා ඉවෙන්ට් එකක් විදිහට මේක ඕගනයිස් කරා බ්ලොක් චේන් බේස්ඩ් චයිනා කියලා. එහෙමනම් ඔයාලට දැන් තේරෙනවා ඇති මේ දේවල් ඔක්කොම ලෝකේ පුරා ඉදිරි දැවැන්ත පෙරලියක් සිදු කරමින් ගමන් කරන බව. එහෙමනම් මං ඔයාලත් එක්ක මෙන්න මේ වගේ ෂෙයාරින් එකක් කරගන්නම්. ඔයාලා විශ්වාස කරනවා අද වෙනකොට දේපල වගේම රත්රන් කියන්නේ මේ ලෝකේ තියෙන හොඳම වත්කමක් ආයෝජනය කරන්න කියලා. ඉතින් රත්රන් ගැන කතා කරද්දී ඔයාලා රත්තරන් මිලට ගන්න යනවා නම් දවසින් දවස රත්තරන් මිලට ගන්න මුදලින් ගෙවන්න ඕන ප්‍රමාණය වැඩි වුණා. එහෙනම් මම මේ පෙන්නන්නේ මේ chart එකේ රත්තරන් මිලට ගන්න ඔයාලඟ මුදල් වෙනුවට බිට්කොයින් සංචිතයක් තිබ්බා නම් ඒ කාල සීමාවලදී කොහොමද ඔයාට ගෙවීම් කටයුතු කරන්න සිද්ධ වුණේ කියලා. රත්තරන් අවුන්සයක් මිලට ගන්න ඔයාලඟ රුපියල් වෙනුවට බිට්කොයින් තිබුණා නම් එක වසරවලදී ඔයාට මෙන්න මේ විදිහට ඒ සංචිතයෙන් වියදම් කරන්න සිද්ධ වෙනවා. ඔයාට 2012 අවුරුද්දේ බිට්කොයින් මිලට බිට්කොයින් වලින් රත්රන් මිලට ගන්නවා නම් බිට්කොයින් 584ක් ඔයාට වැය කරන්න සිද්ධ වෙනවා. මේක 2012 අවුරුද්ද වෙනකොට අඩු වෙනවා බිට්කොයින් 149ක් විතරක් ගෙවලා මේ රත්රන් අවුස්සම ගන්න පුළුවන් වෙනවා. 2015 අවුරුද්දට යනකොට මේක අඩු වෙනවා බිට්කොයින් 2.5ක් විතරක් ගෙවලා මේ රත්රන් අවුස්ස ගන්න පුළුවන් වෙනවා. 2019 අවුරුද්දට එනකොට ඔයාට හැකියාවක් ලැබෙනවා බිට්කොයින් 0.15ක් විතරක් ගෙවලා මේ රත්රන් අවුන්සෙ මිලට ගන්න. එහෙමනම් ලෝකේ තියෙන දැවැන්ත වත්කම් කියන රත්රන් ප්ලැටිනම් මැණික් වලටත් වඩා වර්ධන වේගයක් තියෙන ෆීල්ඩ් එකක් කියලා අපිට කියන්න පුළුවන් මේ ක්‍රිප්ටෝ කරන්සි. එහෙමනම් මම එහෙම කියනවා නම් ඔයාලට හිතෙන්න පුළුවන් මේ ලෝකේ ඉන්න ධනවත්තු මේකට ඇයි එකතු වෙලා නැත්තේ කියලා. නෑ එකතු වෙලා තියෙනවා. එහෙමනම් අපි බලමු කොහොමද මේ ලෝකේ ඉන්න ධනවත්තු මේකට එකතු වෙලා තියෙන්නේ කියලා. ලෝකේ ධන කුවේරයෝ අතර කතා කරාම ජැක්මා ප්‍රබල චරිතයක්. චීනයේ හිටපු අංක එකේ ධනවතා තමයි මේ ජැක්මා කියලා කියන්නේ. ජැක්මාගේ තමයි අලිබබා අලි එක්ස්ප්‍රස් කියන ආයතන දෙකම. එහෙමනම් මෙන්න මේ අලිබබා ආයතනයට ඔහු අද වෙනකොට බිට්කොයින් පේමන්ට් ඇක්සෙප්ට් කරලා තියෙනවා. ඒ වගේමයි මේ ඉන්නේ බිල් ගේට්ස්. ඔයාලා දන්නවා මයික්‍රෝසොෆ්ට් ආයතනයේ co-founder තමයි මේ බිල් ගේට්ස් කියලා කියන්නේ. එහෙමනම් බිල් ගේට්ස් කියනවා future money of digital currency ලෝකයේ අනාගත මුදල් ඒකකය digital currency කියලා මෙතුමා කියනවා.
ඒවගේමයි මේ අපි ඉන්නේ මේ අපි කතා කරන්නේ දැවන්ත චරිතයා වොරන් බෆට් කියන චරිතය ලෝකේ අංක එක ස්ථානයේ කාලයක් රජමුණා මොහු මහුගේ CNN නිවස් පේප එක තනිකරම විකුණලා ක්‍රිප්ටෝ කරන්සි වලේ මුදල ආයෝජනය කරා. තවත් එහාට ගියාට පස්සේ ඔයාලට මේ තියෙන අලුත්ම නිවුස් එක ඉන්දියාව මේ කොවිඩ් වසංගතයේ හින්දා අසරණ වෙන වෙලාවේ ක්‍රිකට් කියන ශේෂ්ත්‍රයේ ප්‍රබලයේ ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් ශේෂ්ත්‍රයේ ප්‍රබලයේ ඩොනේෂන් එකක් දුන්නා. ඒ ඩොනේෂන් එක දුන්නේ බිට්කොයින් වලින්. මේ තියෙන්නේ ඒ සම්බන්ධයෙන් තිබ්බ නිවුස් එක. ඒ වගේමයි මේ ඉන්නේ අපිට සුවිශේෂී පුද්ගලයේ ලංකාවට සම්භාවයක් තියෙන චමත් පලිහපිටිය කියන පුද්ගලයා. එහෙමනම් මේ චමත් පලිහපිටිය කියන්නේ Facebook නිර්මාණයේ පළවෙනි 8 දෙනා අතර හිටපු චරිතයා, මල්ටි මිලියන කෙනෙක්. ඒ වගේමයි මෙයා රෙකෝඩ් එකක් තියලා තියෙනවා. අද වෙනකොට බිට්කොයින් සම්බන්ධයෙන් වැඩිම TV ඉන්ටර්ස් ප්‍රමාණයකට ලෝකයේ පෙනී හිටලා තියෙන්නේ මේ ශ්‍රී ලාංකිකයා චමත් පලිහපිටිය. ඒ වගේමයි ලෝකයේ අද වෙනකොට ඉන්න අංක එකේ ධනවතා කවුද? ඉලොන් මාස්ක්. අද වෙනකොට පෙරලිකාර චරිතයක් කරලා තියෙනවා මේ ක්‍රිප්ටෝ කරන්සි වල. ඔහුගේ ඉදිරි තීරණය, ඔහුගේ ඉදිරි පරමාර්ථය ක්‍රිප්ටෝ කරන්සි, ස්පේස් එක්ස් ආයතනය, ටෙස්ලා ආයතනයත් එක්ක අනුබද්ධව ලෝකයේ ඉදිරියට ගෙන යෑම. ඉතින් එහෙනම් ඔයාලට තේරෙන ඇති ලෝකයේ අනාගතය තීරණය කරන සාධක කොයි විදිහටද ක්‍රිප්ටෝ කරන්සි වලට එකතු වෙලා තියෙන්නේ කියලා. ඒ වගේමයි මේ ඉන්නේ මාක් සකර්බර්ග්. ඔයාලා හැමෝම දන්න Facebook ආයතනයේ නිර්මාතෘ. එහෙමනම් මෙන්න මේ Facebook ආයතනයේ නිර්මාතෘ මේ වසර තුලදී තමන්ගේම කොයින් එකක් ලෝකයට එලි දක්වන්න සූදානමින් ඉන්නවා Facebook Association එක හරහා. එහෙමනම් අපි කවුරුත් නොදන්න සතෝෂි නකමෝටෝ කොයින් එකක් ගෙනල්ලා මේ තරම් දුර දිග ගියා නම් මේ ක්‍රිප්ටෝ කරන්සි මාක් සකර්බර්ග් කොයින් එකක් එලි දක්වපු දවසට ලෝකේ කොයි තැනට වෙනස් වෙයිද? එහෙමනම් ලෝකේ ඉදිරිය තීරණාත්මකයි මේ ක්‍රිප්ටෝ කරන්සි වලින්. එහෙමනම් අපි බලමු ලෝකේ ඉදිරි වසර දෙකක් තුල මේ ක්‍රිප්ටෝ කරන්සි කොයි වගේ තැනකට යන්න පුළුවන් වෙයිද කියලා. ඒ ගැන කතා කරද්දී මම මේ කතා කරන්නේ ලෝකේ අංක එකේ ක්‍රිප්ටෝ එක්ස්චේන්ජ් එකේ ඕනර් සීසඩ් මොහු යම් කිසි අවස්ථාවක සිදු කළ ප්‍රකාශයක් ගැන. මොහු ප්‍රකාශ කරා බිට්කොයින් එක 6800 තියෙන වෙලාවක මට පේන විදිහට මේ ක්‍රිප්ටෝ කරන්සි වල වලියුම් එක ගොඩක් වැඩි. ඒක නිසා නොබෝ දිනකින් ක්‍රිප්ටෝ කරන්සි යන්න පුළුවන් 16000 දක්වා කියලා. මොහු මේක කියලා වසරක් යන්නත් කලින් බිට්කොයින් එක 16000 නෙමේ 32000 දක්වා ගමන් කරා. එහෙමනම් මොහුගේ මේ ෆෝකාස්ට් එක ගැන අපිට දැඩි විශ්වාසයක් තියන්න පුළුවන්. ඒ වගේමයි මොහු කියපු තව දෙයක් තියෙනවා. බිට්කොයින් එක 10000 තියෙද්දී මොහු කියනවා අද බිට්කොයින් එක 10000යි තවත් වසර දෙකක් තුල බිට්කොයින් එක ලක්ෂයක් ලක්ෂ 10ක් හෝ ඊටත් වඩා වැඩි මුදලකට ගමන් කරන්න පුළුවන් කියලා ඩොලර් වලින් ඩොලර් අගෙන්. එහෙමනම් මේක ඔයාලට වැදගත් සාධකයක් වෙයි. ඉදිරි වසර දෙක තුල බිට්කොයින් එක 1 මිලියන් ඩොලර්ස් වලට ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේමයි මේ ඉන්නේ ජෝන් මැකාෆි. ජෝන් මැකාෆි කියන්නේ ඔයාලා දන්න මැකාෆි ඇන්ටිවයිරස් එකේ කෝ-ෆවුන්ඩර්. මොහු කිව්වා 2020 අවුරුද්ද අවසානයේ වෙනකොට ක්‍රිප්ටෝ කරන්සි එහෙම නැත්නම් බිට්කොයින් එක 2 මිලියන් ඩොලර්ස් ගමන් කරයි කියලා. නමුත් මේ ලෝකේ පැවතුන කොරෝනා වෛරසයේ හේතුවෙන් මොහු මේක අලුත් කරා. මේක මේ මිදලට යන්න 2022 අවසානයේ හෝ 2023 අවුරුද්ද වෙන්න පුළුවන් කියලා. එහෙමනම් ඔයාලට තවත් වසර දෙකක් තුල බිට්කොයින් එක 2 මිලියන් ඩොලර්ස් දක්වා වර්ධනය විය හැකියි විශ්වාසය තියන්න පුළුවන්. සුවිශේෂත්වය මොකද්ද? ඔයා අද බිට්කොයින් රුපියල් ලක්ෂයක අරගෙන තියාගත්තා නම් මේ කියන මුදලට බිට්කොයින් එක ගියොත් එහෙම ඔයාගේ වටිනාකම වත්කමේ වැඩිවීම 20 ගුණයක් 30 ගුණයක් 40 ගුණයක් 50 ගුණයක් දක්වා යන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ රුපියල් ලක්ෂය ලක්ෂ 50 බවට පත් වීමේ හැකියාවක් තියෙනවා. ඔයා තීරණය කරලා බලන්න මේ අවස්ථාව වෙනකොට ඔයාට තියෙනවද මේ රුපියල් ලක්ෂය රුපියල් ලක්ෂ 50 බවට වසර දෙකක් තුල පත් කරගන්න වෙන වැඩ පිළිවෙලක් කියලා. එහෙම ඔයා ළඟ වැඩ පිළිවෙලක් නැත්නම් ඔයා එහෙනම් අනිවාර්යයෙන් තෝරගන්න ඕනේ මේ ක්‍රිප්ටෝ කරන්සි කියන ෆීල්ඩ් එක. එහෙමනම් මේ දැනුවත් කිරීම තමයි මට අවශ්‍ය උනේ ඔයාට දැනුවත් කරන්න. එහෙමනම් අපි යම් මේ වගේ ෆීල්ඩ් එක කොහොමද අපිට ආදායමක් ලබා ගන්න පුළුවන් කියලා. ක්‍රිප්ටෝ කරන්සි කියන ෆීල්ඩ් එක ගත්තම විශාල පරාසයක නිකුත් වෙලා තියෙන දෙයක්. මේ තුල ආදායම් ලැබෙ හැකි ක්‍රමවේද ගොඩක් තියෙනවා. මේ තුලින් අපි ඔයාලට අද කතා කරන්නේ ක්‍රිප්ටෝ ට්‍රේඩින් කියන පාට් එක. එහෙමනම් අපි බලමු ක්‍රිප්ටෝ ට්‍රේඩින් කියලා කියන්නේ
මොකද්ද කොහොමද ඒ තුලින් ඔයාලට ආදායමක් ලබා ගන්න පුළුවන් කියලා. මේ ක්‍රිප්ටෝ ට්‍රේඩින් ගැන කතා කරද්දී අපි ඔයාලට කතා කරනවා ස්පොට් ට්‍රේඩින් වගේම ෆියුචර් ට්‍රේඩින් කියන අවස්ථා දෙකක් ගැන. මේ ස්පොට් ට්‍රේඩින් එකේදී සිද්ධ වෙන්නේ ඔයාලට සාමාන්‍ය ව්‍යාපාරවල වගේම ට්‍රේඩින් කියන සංකල්පය ඔයාලට ක්‍රියාත්මක කිරීම. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලා කොටස් වෙළඳපොළ වේවා, සාමාන්‍ය ට්‍රේඩින් එකක් කියන්නේ බයින් ඇන්ඩ් සෙලින් නේ, සාමාන්‍ය දෙක මිලට ගැනීමක් වේවා, එතනදි සිද්ධ වෙනවා බාණ්ඩයක් මිලට අරගෙන වැඩි වුණාට පස්සේ විකිණීමක්. රත්තරන් ගන්නකෝ, රත්තරන් ඔයා මිලට අරගෙන තියෙද්දි මේක මිල වැඩි වුණාට පස්සේ ඔයාට විකිණීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේමයි අපිට හැකියාවක් තියෙනවා ස්පොට් ට්‍රේඩ් එකේදී ක්‍රිප්ටෝ කරන්සි අඩු කාලයේදී මිලට අරගෙන මේකේ මිල වැඩි වුණාට පස්සේ ඔයාට විකිණීමේ හැකියාවක් තියෙනවා. උදාහරණයක් විදිහට මම මේ චාට් එක පෙන්වන්නම්. ඔයාලට පේනවා ඇති මේ චාට් එකේ ඩොලර් 100කට මිලට ගත්ත ක්‍රිප්ටෝ ඩොලර් 1000ක් දක්වා වැඩි වෙලා තියෙනවා. එහෙමනම් මෙන්න මේ වෙලාවේදී ඔයාට මේ තුල ලැබෙන ලාභය තමයි ඩොලර් 900ක්. එහෙනම් ඔයාට හැකියාවක් තියෙනවා මෙන්න මේ විදිහට මිල වර්ධනය කරගන්න, ඔයා ළඟ තියෙන වත්කම වර්ධනය කරගන්න ඒ තුලින්. එහෙමනම් ඔයාලට හිතෙන්න පුළුවන් මේකට ලොකු කාලයක් යයිනේ කියලා. කාල සීමාව යම් යම් කොයින්ස් අනුව වෙනස් වෙනවා. නමුත් මම ඔයාලට උදාහරණයක් විදියට දෙන්නම්. පහුගිය අවුරුද්දේ ලෝකයේ අංක දෙක ස්ථානයේ තියෙන ඊතීරියම් කියන කොයින් එක තිබ්බේ ඩොලර් 80ක් වගේ මුදලක. නමුත් අද වෙනකොට මේ ඊතීරියම් කියන කොයින් එක ඩොලර් 4000ක මුදලට වර්ධනය වුණා. ඒ කියන්නේ ඔයා ආයෝජනය කරන මුදල වසරක් තුල 50 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔයා රුපියල් ලක්ෂයක් පහුගිය අවුරුද්දේ මේ ඊතීරියම් වල ආයෝජනය කරා නම් අද වෙනකොට රුපියල් ලක්ෂය ලක්ෂ 50ක් දක්වා වර්ධනය වීමක් සිද්ධ වෙලා තියෙනවා. එහෙමනම් මෙන්න මේ වගේ ෆීල්ඩ් එකක් තමයි ක්‍රිප්ටෝ කරන්සි වල ස්පොට් ට්‍රේඩින් කියලා කියන්නේ. එහෙමනම් අද දවස වෙනකොට ලෝකෙ පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. ලෝකෙ මිනිස්සුන්ට අවශ්‍ය වෙලා තියෙනවා දෛනිකව ආදායම් ලැබෙන ක්‍රමවේදයක්. මෙන්න මේ දෛනිකව ආදායම් ලැබෙන ක්‍රමවේදයක් තමයි අපි සලකන්නේ මේ ෆියුචර් ට්‍රේඩින් කියලා. එහෙමනම් ෆියුචර් ට්‍රේඩින් හරහා ඔයාට පුළුවන් බිට්කොයින් හෝ වෙනත් ක්‍රිප්ටෝ කරන්සි කොයි වගේ මූවමන්ට් එකක්ද සිද්ධ වෙන්නේ කියලා හරියට ෆෝකස්ට් එකක් අරගෙන ඔයාලට තමන්ගේ ආදායම් වර්ධනය කරගැනීමේ හැකියාවක් තියෙනවා සහ දෛනික ආදායමක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙමනම් ඔයාලට තේරෙනවා ඇති මේ ක්‍රිප්ටෝ කරන්සි කියන ෆීල්ඩ් එකෙන් ඔයාගේ ලයිෆ් එක ඉදිරියේදී ලොකු වෙනසක් කරගන්න පුළුවන් අවස්ථාවක් ලැබිලා තියෙනවා කියලා. එහෙමනම් අපි සූදානම්. වික්ටරි අකඩමි ආයතනයේ අපි ඔබ වෙනුවෙන් සැදී පැහැදී ඉන්නවා මේ මාර්ගෝපදේශණය ලබා දෙන්න. ඔබට පුළුවන් අපේ සහයෝගය අරගෙන ඔබගේ ජීවිතය වර්ණවත් කරගන්න. විශේෂයෙන් කියන්න දෙයක් තියෙනවා, ලංකාව තුල රුපියල් වලින් ආදායම හම්බ කරලා නම් ඔයාගේ ඔය තියෙන ඩ්‍රීම් වලට ගමන් කරන්න ටිකක් අපහසු තත්ත්වයක් තියෙන්නේ. නමුත් හුරුවෙලා බලන්න, ඩොලර්ස් වලින් ආදායම උපයලා මේ ඩොලර්ස් උපයන බලෑණියට ලංකාව තුල සිටින එක් වෙන්න ඔයාලට හැකියාවක් තියෙනවා. ඔයාගේ ආර්ථිකය ශක්තිමත් කරගන්න, දැවැන්ත පිටුවහලක් කරගන්න මේ ඩොලර් වලින් ආදායම ඉපයීම. එහෙමනම් සූදානම් වෙන්න, ඔයාලට පුළුවන් අපිත් එක්ක එකතු වෙලා මේ වැඩේ කරන්න. මම දන්නවා ඔයාලට තවත් ප්‍රශ්න ටිකක් ඉතුරු වෙලා ඇති. එහෙමනම් අපේ මේ වෙබ්සයිට් එකේම පහලට ගමන් කරන්න, ඔයාලට අවශ්‍ය අනිත් අප අකඩමියෙන් සිද්ධ වෙන මේ දේවල් ගැන ඉතුරු දේවල් අපි ප්‍රශ්න සහ පිළිතුරු විදිහට ඔබට ලබා දෙන්න සූදානම්. එහෙනම් අපේ වෙබ්සයිට් එකට එකතු වෙලා මේ දේවල් ටිකත් ඔබට බලාගෙනම මේ වැඩසටහනට සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේමයි තවත් දෙයක් මතක් කරන්නම්, වික්ටරි අකඩමි ආයතනය ගැන ඔයාලට දැනගන්න අවශ්‍ය නම් එන්න අපේ Facebook එකට. අපේ Facebook එක වික්ටරි අකඩමි නමින් තියෙනවා. Facebook page එකට ලයික් එකක් දාලා ඔබට එකතු වෙන්න පුළුවන්. ඒ වගේමයි YouTube එකට යන්න. YouTube එකේ වික්ටරි අකඩමි YouTube channel එක තියෙනවා. ඔබට පුළුවන් ඒ හරහා අපේ පාඨමාලාවට සහභාගී වෙලා ආදායම ලබන පිරිසගේ කොහොමද ඔවුන්ගේ ආදායම ලබා ගැනීම කියලා දැනගන්න. ඒ වගේමයි ඔබට මේ ගැන දැන ගැනීමට අවශ්‍ය නම් Google හරහා search කරලා බලන්නත් පුළුවන්. ඇකඩමිකේ සියලු තතු ඉති ඔයාලට දැනගන්න පුළුවන්. මෙතෙක් මේ වීඩියෝ එක බලපු ඔබට හිතෙනවා ඇති, එහෙනම් අපේ ලයිෆ් එක සක්සස් කරගන්න පුළුවන් හොඳම ෆීල්ඩ් එක තමයි මේ ක්‍රිප්ටෝ කරන්සි කියලා. එහෙමනම් එකතු වෙන්න අපි එක්ක. එතෙක් ඔබට සුබ ක්‍රිප්ටෝ අනාගතයක්.